අපි එතකොට අවසාන වශයෙන් මං හිතන්නේ මානව සම්පත් කළමනාකරණේ කාර්යයන් වලින් අපි කතා කරේ අපි කතා කරා රැකියා නිර්මාණය රැකියා විග්‍රහය මිනිස් බල සැලසුම් කරන ඒ වගේම ආකර්ෂණය අපි කතා කරා මං හිතන්නේ තෝරා ගැනීමේ තමයි අපි ඉන්නේ තෝරා ගැනීම කතා කරලා ඉවරයි ඇත්තටම තෝරා ගැනීම ක්‍රම හතක් අපි සාකච්ඡා කරා අන්තිම එක මං හිතන්නේ අපිට හරියටම පැහැදිලි කරන පැහැදිලි කරා නමුත් හරියටම කරගන්න වෙලාව ලැබුණ නෑ එදා එතකොට තෝරා ගැනීම ක්‍රම තෝරා ගැනීම ක්‍රම හතක් තියෙනවා කියලා කිව්වා හතම සාකච්ඡා කරා ඇත්තටම එතකොට තෝරා ගැනීම ක්‍රම හතෙන් අපි කතා කරා අයදුම්පත් ඇගීම ඇගීම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා රැකියා අයදුම්පතක් කියන්නේ මොකද්ද රැකියා අයදුම්පත අන්තර්ගත කරුණු ඒ වගේ අයදුම්පත් ක්‍රමේ තියෙන වාසි සහ වාසි ඒ වගේ දීර්ඝ සාකච්ඡාවක් කරා ඒ වගේම දෙවැනි එකත් අපි ටිකක් වැඩිපුර කතා කරා සම්මුඛ පරීක්ෂණ ඊට පස්සේ බුද්ධි පරීක්ෂණ ඒ වගේම පෞර්ෂ පරීක්ෂණ ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ අන්තිම එක තමයි අපිට හරියටම ඉවර කරගන්න එක ඉවර කරා ඇත්තටම පසුබි පරීක්ෂණ පරීක්ෂණ බොහෝ විට කරන්නේ පෞද්ගලික පසුබිම හෙලිදරව් කර ගැනීමේ අරමුණින් මේ රැකියා අපේක්ෂකයාගේ මේ පෞද්ගලික පසුබිම පසුබිම හෙලිදරව් කර ගැනීමේ අරමුණින් සිදු කරන සුවිශේෂී පරීක්ෂණයක් අපි කිව්වා පසුබි පරීක්ෂණයක් මං හිතන්නේ ඒ සටහන අපි දාගත්තා. එතකොට මොනවාද මේ වෙන පෞද්ගලික තොරතුරු කියන එක තමයි මං හිතන්නේ අපිට සටහන දාගන්න හරියටම බැරුව ගියේ. එතකොට විශේෂයෙන් හොයලා බලනවා පෞල් පසුබිම. පෞල් පසුබිම පිළිබඳව හොයලා බලනවා මොන වගේ පෞලක්ද කියන එක පෞල් පසුබිම. ඒ වගේම අධ්‍යාපන පැත්ත තමන් නිරත වෙලා ඉන්න දැන්ට යම් කිසි වෘත්තියක නිරත වෙලා හිටියානම් නිරත වෙලා සිටපු වෘත්තීන් පිළිබඳව හොයලා බලනවා ඒ වගේම මූල්‍ය හැකියාව පිළිබඳව හොයලා බලනවා ඒ වගේම සමාජ තත්ත්වය වගේ කාරණා ප්‍රධාන වශයෙන් මේකෙදී සොයා බැලීමක් සිද්ධ වෙනවා. එතකොට සටහනේ මේ ටික දාගත්තේ නැත්නම් අද දාගන්න පුළුවන් මම බෝඩ් එකේ ලිව්වා. හැබැයි එදා මෙහිදී පෞල් පසුබිම අධ්‍යාපන වෘත්තීය මූල්‍ය මෙහිදී පෞල් පසුබිම අධ්‍යාපන වෘත්තීය මූල්‍ය සමාජ තත්ත්වය යන ආදී කාරණා පිළිබඳව අධ්‍යාපන වෘත්තීය මූල්‍ය සමාජ තත්ත්වය යන ආදී කාරණා පිළිබඳව සොයා බැලීමක් සිදු වේ. යන ආදී කාරණා පිළිබඳව සොයා බැලීමක් සිදු වේ. තමන් දන්නෙත් නැහැ
බොහෝ විට මේ වගේ දෙයක් අදාළ ආයතනය හොයලා බැලුවා කියන. ඔන්න බැංකුව වගේ ආයතනයක රැකියාවකට යනකොට බොහෝ විට බැංකුව මේ පිළිබඳව හොයලා බලනවා. හරි, එතකොට අවසාන වශයෙන් තව තෝරා ගැනීම කියන මානව සම්පත් කළමනාකරණ කාර්යයට අදාළව තව එක කාරණාවක් අපි සාකච්ඡා කරන්න ඕනේ. මෙන්න මේ හැම පරීක්ෂණයක් තුළින් මේ හැම තෝරා ගැනීමේ පරීක්ෂණයක් තුළින්ම ව්‍යාපාරයක් දැන් රැකියා අපේක්ෂකයා පිළිබඳව යමක් දැනගන්න උත්සාහ කරන්නේ ආයතනය. ඒ කියන්නේ යෝග්‍යතම කෙනාව තෝරගන්නනේ කටයුතු කරන්නේ. ඒක නිසා මේ හැම පරීක්ෂණයකින්ම ප්‍රධාන වශයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන කාරණා හතරක් තියෙනවා. ඒ කියන්නේ පරීක්ෂණ ඕනම පරීක්ෂණයක් කරලා ව්‍යාපාරයක් උත්සාහ කරන්නේ රැකියා අපේක්ෂකයා පිළිබඳව මේ සෑම පරීක්ෂණයක් තුළින්ම ප්‍රධාන කාරණා හතරක් තහවුරු කරගන්න තමයි උත්සාහ කරන්නේ. අපි කියන්නේ කොමන පරීක්ෂණ ක්‍රමයක් නැත්නම් කොමන තෝරා ගැනීම ක්‍රමයක් පාවිච්චි කරත් ව්‍යාපාරයක් ඒ හරහා රැකියා අපේක්ෂකයා පිළිබඳව ප්‍රධාන කාරණා හතරක් දැනගන්න තමයි උත්සාහ කරන්නේ. ඒකෙන් එකක් තමයි දැනුම. ඒ වගේම කුසලතා. ඒ වගේම ආකල්ප. ඒක අමතරව ප්‍රධාන වශයෙන් ශාරීරික හා මානසික යෝග්‍යතාව. ශාරීරික සහ මානසික යෝග්‍යතාවයට අපිට බැලු බැල්මට පේනවා මේ වෛද්‍ය පරීක්ෂණ වගේ ඒවා ගොඩක් සිද්ධ කරන්නේ ඒකයි. එතකොට මෙන්න මේ කාරණා කොමන පරීක්ෂණ ක්‍රමයක් සිදු කරත් ව්‍යාපාරයක් තහවුරු කරගන්න උත්සාහ කරන්නේ රැකියා අපේක්ෂකයා සතුව තියෙන දැනුම කුසලතා ආකල්ප සහ ශාරීරික හා මානසික යෝග්‍යතාවය පිළිබඳව අවබෝධයක් ලබාගෙන හොඳම සේවකයාව යෝග්‍යතම පුද්ගලයාව තෝරගන්න තමයි ආයතන කැමතිස්සෙම කටයුතු කරන්නේ. එතකොට මේ කාරණා හතර තමයි මේ මොන පරීක්ෂණ ක්‍රමයේ තිබ්බත් ව්‍යාපාරය තහවුරු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි මෙන්න මෙහෙම අවසාන වශයෙන් ප්‍රශ්නයක් සටහන් කරගමු. මෙන්න මෙහෙම මෙම කුමන ක්‍රමය තෝරා මෙම කුමන ක්‍රමය තෝරා ගත්තද මේ පක්කාරි ක්‍රම එකක් හරි දෙකක් හරි තුනක් හරි ආයතනයේට රැකියා අපේක්ෂකෙක් තෝරගන්න පාවිච්චි කරන්න පුළුවන්. මෙම කුමන ක්‍රමයේ තෝරා ගත්තද මෙම කුමන ක්‍රමයේ තෝරා ගත්තද මෙම කුමන ක්‍රමයේ තෝරා ගත්තද අයදුම් කරුවන් තෝරා ගැනීමේදී අයදුම්කරුවන් තෝරා ගැනීමේදී අයදුම්කරුවන් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කීපයකි. එතන මෙම කුමන ක්‍රමේ තෝරා ගත්තද අයදුම්කරුවන් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කීපයකි. සලකා බැලිය යුතු කරුණු කීපයකි. එතකොට මේ හැම එකක්ම තියලා උත්සාහ කරන්නේ මෙන්න මේ ටික තහවුරු කරගන්න. සලකා බැලිය යුතු කරුණු කීපයකි. එක දැනුම, දෙක කුසලතා, තුන ආකල්ප, හතර ශාරීරික හා මානසික යෝග්‍යතාවය. කරුණු හතර සටහන් කරගන්න.
හොඳයි ළමයි. එතකොට අපි ඔතනින් තෝරා ගැනීම කියන කළමනා කරන කාර්යය, මානව සම්පත් කළමනා කරන කාර්යය අවසන් කරලා අපි යනවා ඊළඟ මානව සම්පත් කළමනා කරන කාර්යයට. අපි ආකර්ෂණය කතා කරා, තෝරා ගැනීම කතා කරා, ඊට පස්සේ අපිට තියෙන බඳවා ගැනීම. අපි එමු හතරවෙනි අනිත් මානව සම්පත් කළමනා කරන කාර්යයට බඳවා ගැනීම. अतरम कथाकिया निर्माण एक रेकिया विश्लेषण देख मानव संपत् सलसुंकून आकर्षण तोरागनीम बदवागनीम हयवनी एक कथाकराने हयवनी मानव संपत् कलमणाकरण कार्य बदवागनी එතකොට තෝරගත්තට පස්සේ අපිට ඒ තෝරගත්ත අය අතරින් ඒ කියන්නේ පස්වෙනි කාර්යයේ තෝරා ගැනීම කියලා කියන්නේ මේ ඉතින් තෝරගන්නේ අය හරෝල යවන්න නෙමෙයි තෝරගත්ත අයගෙන් අපිට හිතමු අපි පස් දෙනෙක් තෝරගත්ත කියලා සමහරක්කට මදවා ගන්න තුන් දෙනා එතකොට තෝරාගත්තයින් පස්සේ තමයි අපිට යෝග්‍යතම බුද්ධලින් මේ තනතුරු වලට නිත්‍යානුකූලව පත් කරගන්න වෙන්නේ. එතකොට මේ තෝරගත්ත යෝග්‍යතම පුද්ගලයෝ මේ නිත්‍යානුකූලවම පත් කරගැනීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බදවා ගන්නවා කියලා. එතකොට ඒ කියන්නේ නිත්‍යානුකූලවම ආයතනයේ ඒගොල්ලන්ව පත් කරගන්නවා. ඒක තමයි බඳවා ගැනීමේදී සිද්ධ වෙන්නේ නිත්‍යානුකූලව පත් කර ගැනීමේ ක්‍රියාවලිය. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම බඳවා ගැනීම කියලා කියන්නේ තෝරා ගැනීමෙන් පසු. ඒ කියන්නේ පස්වෙනි මානව සම්පත් කළමනා කරන කාර්යය තෝරා ගැනීමෙන් පසු යෝග්‍යතම පුද්ගලයෙක් යෝග්‍යතම පුද්ගලයි යෝග්‍යතම පුද්ගලයි රැකියා තනතුරු වලට පත් කර ගැනීමේ නිත්‍යානුකූල ක්‍රියාවලිය අපි සලකනවා බදවා ගැනීම කියලා. ඒ කියන්නේ නිත්‍යානුකූලවම අර තෝරගත්ත යෝග්‍යතම පුද්ගලයන් නිත්‍යානුකූලවම පත් කර ගැනීම තමයි අපි කියන්නේ බදවා ගැනීම කියලා. එතකොට නිත්‍යානුකූලව පත් කර ගන්නවා කියලා කියන්නේ අපි ඒගොල්ලන්ට පත්වීමේ ලිපියක් දෙනවා නේ. එතකොට වඩා වැදගත් වෙන්නේ මෙතනදී මේ පත්වීමේ ලිපියක් දෙනවා. පත්වීම හම්බ වෙනවා. ඒකයි මේකේ වැදගත් දේ. ඒකට තමන්ට තමන්ව බඳවා ගත්තා නම් නිත්‍යානුකූලව පත් කරගත්තා නම් තමන්ගේ අතට පත්වීමේ ලිපියක් ලැබිය යුතුයි. එතකොට ඒ ස්ථීර පදනම මත පත්වීමක් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. තාවකාලික පදනම මත රැස්වීම මේ පත්වීම ලැබුණොත් ඔබට සමහරක් වෙලාවට දිගටම తాවකාලික පදනමේ ඉන්න වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට යම් කාලයකට පස්සේ ස්ථීර කරන්නත් ඉඩ තියෙනවා. ස්ථීර පදනම මත පත්වීමක් ලැබෙනවා නම් හැබැයි වඩා යෝග්‍යයි. එතකොට බදවා ගැනීම කියලා කියන්නේ තෝරා ගැනීමෙන් පසු යෝග්‍යතම පුද්ගලයන් රැකියා තනතුරු වලට පත් කර ගැනීමේ නිත්‍යානුකූල ක්‍රියාවලියට අපි කියනවා තෝරා ගැනීම කියලා. අපි එතකොට දාගම් සටහන තෝරා ගැනීම කියන්නේ මොකක්ද කියලා තෝරා ගැනීම කියන්නේ මොකක්ද කියලා sorry බඳවා ගැනීම කියන්නේ මොකක්ද කියලා බඳවා ගැනීම කියන්නේ මොකක්ද කියලා තෝරා ගැනීමෙන් පසු
තෝරා ගැනීමෙන් පසු යෝග්‍යතම පුද්ගලයින් යෝග්‍යතම පුද්ගලයින් රැකියා තනතුරු වලට යෝග්‍යතම පුද්ගලයින් රැකියා තනතුරු වලට යෝග්‍යතම පුද්ගලයින් රැකියා තනතුරු වලට පත් කර ගැනීමේ 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 නිත්‍යානුකූල ක්‍රියාවලිය රැකියා තනතුරු වලට පත් කර ගැනීමේ නිත්‍යානුකූල ක්‍රියාවලිය බදවා ගැනීම ලෙස හැඳින්වේ බදවා ගැනීම ලෙස හැඳින්වේ බදවා ගැනීම ලෙස හැඳින්වේ බදවා ගැනීම ලෙස හැඳින්වේ හොඳයි අපි යන් ඊට පස්සේ ප්‍රශ්න සාකච්ඡා කරන්න සේවකයින් බදවා ගැනීමේ සේවකයින් බදවා ගැනීමේ ප්‍රධාන පදනම් දෙක කවරේද සේවකයින් බඳවා ගැනීමේ ප්‍රධාන පදනම් දෙක කවරේද සේවකයින් බඳවා ගැනීමේ ප්‍රධාන පදනම් දෙක කවරේද සේවකයින් බඳවා ගැනීමේ ප්‍රධාන පදනම් දෙක කවරේද එතකොට සේවකිය බඳවා ගන්න පුළුවන් ප්‍රධාන පදනම් දෙකක් තියෙනවා සේවකින් බදවා ගැනීමේ ප්‍රධාන පදනම් දෙකක් තියෙනවා එකක් තමයි ස්ථිර පදනම අනිත් එක තමයි తాවකාලික පදනම ඒ ස්ථිර පත්වීමක් හම්බ වෙනවා නම් ඉතින් වඩාම යෝග්‍යයි తాවකාලික පදනමකට වඩා සේවකින් බදවා ගැනීමේ ප්‍රධාන පදනම් දෙකයි ස්ථිර පදනම සහ తాවකාලික පදනම මත සේවකයව බදවා ගන්න පුළුවන්. ඒතොර එක ස්ථිර පදනම දෙක తాවකාලික පදනම. එතකොට ස්ථිර පදනම මත සේවකෙක් බදවා ගැනීම කියන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් අපි කියනවා යම්කිසි ආයතනයක් සේවකේ යම් කිසි ආයතනයක් සේවකේ යම් කිසි රැකියාවක් සඳහා ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම එතකොට යම් කිසි ආයතනයක් රැකියාවක් සඳහා සේවකේ ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම තමයි අපි කියන්නේ ස්ථිර පදනම මත බඳවා ගැනීම කියලා. යම්කිසි ආයතනයක් රැකියාවක් සඳහා සේවකයෙක් ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම අපි කියනවා ස්ථිර පදනම මත සේවකයෙක් බඳවා ගැනීම කියලා. නමුත් తాවකාලික පදනම මත සේවකයෙක් බඳවා ගැනීම කියලා කියන්නේ යම් ආයතනයක් ස්ථිර පදනමකින් තොරව සේවකේ බඳවා ගැනීම අප කියනවා తాවකාලික පදනම මත සේවකේ බඳවා ගැනීම කියලා. ඒ කියන්නේ යම් ආයතනයක් ස්ථිර පදනමකින් තොරව සේවකේ බඳවා ගන්නවා නම් අපි ඒකට කියනවා తాවකාලික පදනම මත සේවකෙන් බඳවා ගැනීම කියලා. එතකොට සේවකෙන් බඳවා ගැනීම ක්‍රම දෙකයි ස්ථිර පදනම මත සේවකයින් බඳවා ගැනීම කියලා කියන්නේ යම් ආයතනයක් රැකියාවක් සඳහා සේවකෙක් ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම අපි කියනවා
ස්ථිර පදනම මත සේවකීන් බඳවා ගැනීම කියලා එතකොට කෙටි සටහනක් දා ගන්න පුළුවන් යම් ආයතනයක් රැකියාවක් සඳහා යම් ආයතනයක් රැකියාවක් සඳහා සේවකේ ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම රැකියාවක් සඳහා සේවකේ ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම සේවකේ ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම යම් ආයතනයක් රැකියාවක් සඳහා සේවකේ ස්ථිර වශයෙන්ම බඳවා ගැනීම ස්ථිර පදනම මත සේවකේ බඳවා ගැනීම ලෙස හැඳින්වේ ස්ථිර පදනම මත සේවකේ බඳවා ගැනීම ලෙස හැඳින්වේ ස්ථිර පදනම මත සේවකේ බඳවා ගැනීම ලෙස හැඳින්වේ මොකක් හරි ආයතනයක් රැකියාවක් සඳහා සේවකේ ස්ථිර වශයෙන්ම බඳවා ගන්නවා නම් අපි ඒකට කියන ස්ථිර පදනම මත සේවකේ බඳවා ගැනීම ලෙස හැඳින්වේ තාවකාලික පදනම මත සේවකේ බඳවා ගැනීම කියලා කියන්නේ ස්ථිර පදනමකින් තොරව ආයතනයක් විසින් සේවකේ බඳවා ගැනීම ස්ථිර පදනමකින් තොරව ආයතනයක් විසින් සේවකේ බඳවා ගැනීම ස්ථිර පදනමකින් තොරව ආයතනයක් විසින් සේවකේ බඳවා ගැනීම ආයතනයක් විසින් සේවකේ බඳවා ගැනීම ආයතනයක් විසින් සේවකේ බඳවා ගැනීම తాවකාලික පදනම මත සේවකයින් බඳවා ගැනීම ලෙස හැඳින්වේ తాවකාලික පදනම මත සේවකයින් බඳවා ගැනීම ලෙස හැඳින්වේ తాවකාලික පදනම මත සේවකයින් බඳවා ගැනීම ලෙස හැඳින්වේ එතකොට తాවකාලික පදනම මත සේවකයෙක් බඳවාගත්තත් ස්ථිර පදනම මත සේවකයෙක් බඳවාගත්තත් ආයතනය ඒ සේවකයාට පත්වීමේ ලිපියක් නිකුත් කරනවා ඒ සේවකයාට පත්වීමේ ලිපියක් ලබා දෙන්න ඕනේ එතකොට తాවකාලික පදනම මත ආයතන විසින් සේවකයාට ලබා දෙන පත්වීමේ ලිපියේ తాවකාලික පදනම මත කියන එක සඳහන් වෙනවා පත්වීමේ ලිපියෙම තියෙන తాවකාලික පදනම මත තමයි බඳවගන්නේ කියලා. එතකොට ස්ථිර පදනම මත බඳවගන්න සේවකෙක්ගේ එකපාර්ත ස්ථිර කරන්නේ නැහැ. ඒ සේවකයා යම්කිසි කාලයක් සේවය කළ යුතුයි ස්ථිර වශයෙන්ම ඒ පත්වීම ඔහුට ලබා දෙන්න ස්ථිර පත්වීම හිමි වෙන්න. ඒ සඳහා ඔහු ගත කළ යුතු කාලයක් තියෙනවා අපි ඒකට කියනවා පරිවාස කාලය කියලා. පරිවාස කාලය. එතකොට පරිවාස කාලය සේවා යෝජකයාට නැත්නම් ආයතනයට යෝග්‍ය පරිදි ගත කරොත් අදාළ සේවකයාගේ රැකියාව ස්ථිර කරන්න ආයතනය කටයුතු කරනවා. එතකොට පරිවාස කාලයේදී වෙන්නේ තනතුරකට බඳවාගත්ත සේවකේ තනතුරකට බඳවාගත්ත සේවකේ එකපාර්ත ස්ථිර කරන්නේ නැහැ බොහෝ විට. නේ? ඔහුට යම්කිසි කාලයක් දෙනවා ආයතනයට ඔහු පිළිබඳව අවබෝධ කරගන්නයි ඔහුට ආයතනය පිළිබඳව අවබෝධ කරගන්නයි තමයි පරිවාස කාලය බොහෝ විට ලබා දෙන්නේ තනතුරට බඳවාගත්ත සේවකේ තනතුරේ ස්ථිර කරන සං සේවයේ කල යුතු කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා ස්ථිර කරන තෙක් සේවය කළ යුතු කාල පරිච්ඡේදයක් තියෙනවා ඒක තමයි අපි කියන්නේ පරිවාස කාලය කියලා එතකොට ස්ථිර පදනම මත බඳව ගන්න සේවකයින්ගේ පත්වීමේ ලිපියේ පරිවාස කාලය පැහැදිලිවම සඳහන් වෙනවා දැන් මමත් රජයේ ගුරුවරයෙක් විදියට
අපේ පරිවාස කාලය අවුරුදු 3ක් තිබුණා. අපි කියන්නේ ප්‍රොබෝෂන් පීරියඩ් එකක් කියලා. අවුරුදු 3ක් පරිවාස කාලය ගත කරන්න ඕනේ. එතකොට අවුරුදු 3කින් පස්සේ තමයි ස්ථිර සේවකෙක් වශයෙන් පත් වෙන්නේ. තොරි ස්ථිර පදනම මත සේවකින් බඳවා ගැනීමේ කටයුත්ත එහෙමයි වෙන්නේ. తాවකාලික පදනම මත බඳවා ගන්නයි කිහිම පරිවාස කාලයක් කියලා එකක් නැහැ. පත්වීමේ ලිපියේ පැහැදිලිවම తాවකාලික පදනම මත බඳවාගත්තේ කියන එක සඳහන් වෙනවා. එතකොට ඕනම වෙලාවක ආයතනයට සේවකයව ආයතනයෙන් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක වෙයි තමයි සේවකින් බඳවා ගැනීම ප්‍රධානම ක්‍රම දෙක ස්ථිර පදනම සහ తాවකාලික පදනම පිළිබඳව මම ඔය පැහැදිලි කරේ. ඊට පස්සේ අපි කෙලින්ම යමු මේ පත්වීමේ ලිපියක් කියන්නේ මොකක්ද කියන එක සාකච්ඡා කරන්න. අපි අනිත් ප්‍රශ්නේ පත්වීමේ ලිපියක් යන පත්වීමේ ලිපියක් යන පත්වීමේ ලිපියක් ය මොකක්ද මේ පත්වීමේ ලිපිය කියලා කියන්නේ පත්වීමේ ලිපියක් කියන්නේ පත්වීමේ ලිපියක් කියන්නේ කවදා හරි ඔබ රැකියාවකට බඳවාගත්ත දවසට පත්වීමේ ලිපියක් ඔබේ අතට ලැබේ. එතකොට මේ කියපු දේවල් ටික බලන්න පුළුවන්. එතකොට පත්වීමේ ලිපියක් කියලා කියන්නේ සේවා යෝජකයා ඒ කියන්නේ ව්‍යාපාරයේ සේවා දායකයාට ලබා දෙන විස්තරාත්මක නිත්‍යානුකූල ලියවිල්ලක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. එනේ අපි පත්වීමේ ලිපියක අන්තර්ගත තොරතුරු නැත්තම් කාරණා නැත්තම් විස්තර මොනවාද කියන එක බලමු. මොනවාද පත්වීමේ ලිපියක තියෙන්නේ කිය. එතකොට මේ පත්වීමේ ලිපියට සේවා යෝජකයා අදාළ විස්තර ඇතුළත් කරලා සේවා දායකයාට ලබා දෙන නිත්‍යානුකූල ලියවිල්ලක් විදිහට අපි පත්වීමේ ලිපිය හඳුන්වන්නේ. එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් පත්වීමේ ලිපියක් කියන්නේ මොකක්ද කියලා. තම කෙටි අදහසක් කිව්වේ සේවා යෝජකයා අදාළ විස්තර ඇතුළත් කරලා සේවා දායකයාට ලබා දෙන නිත්‍යානුකූල ලියවිල්ලක් තමයි පත්වීමේ ලිපියක් කියලා කියන්නේ. අපි හරියටම පැහැදිලි කරොතින් සේවකේ සේවයට පත් කර ගැනීමෙන් පසු සේවකේ සේවයට පත් කර ගැනීමෙන් පසු නේද එයාව පත් කරගත්තට පස්සේ ඒ කියන්නේ නිත්‍යානුකූලවනේ පත් කරගන්නේ සේවකේ සේවයට පත් කර ගැනීමෙන් පසු පත් කර ගැනීමෙන් පසු ඒ කියන්නේ සේවයට සේවකයව යම්කිසි සේවකෙක් සේවයට පත් කර ගැනීමෙන් පසු අපි කියන්නේ මේ ඔහුට හෝ ඇයට දෙන්නගෙන් කෙනෙක්නේ සේවා සේවකයා වෙන්නේ ඔහුට හෝ ඇයට රැකියාවේ රැකියාව පිළිබඳ ඔහුට හෝ ඇයට රැකියාව පිළිබඳ ඔහුට හෝ ඇයට රැකියාව පිළිබඳ කටයුතු රාජකාරී වගකීම් රැකියාවක මූලිකාංග තුනනේ ඔය තුන අපි සාකච්ඡා කරා. රැකියාව පිළිබඳ කටයුතු රාජකාරී වගකීම් හා කොන්දේසි පිළිබඳ ඇතුළත් කරලා විස්තරාත්මකව
सेवा योजकया विसिन सेवा दायकयाट निकुत करन नित्यानुकूल लियविल्लक विदियट अपिट पत्वीमे निपिया हदुन्नन्न पुलुवन अपिट अपि कियनवा यम सेवके सेवेट पत् करगनीमेन पसु ओहुट हो अयट रेकियाव पिलिबंद कटयुतु राजकारी वगकीम हा कोंदेसी जन आदि विस्तर अतुलक करला जन आदि विस्तर अतुलक कोट सेवा योजकया विसिन सेवा दायकया वेत निकुत करनु लबन नित्यानुकूल लियविल्ला अपि हंदुन्वनवा पत्वीमे लिपियक कियला एतकोट कटयुतु राजकारी वगकीम ए वगेम कोंदेसी यन आदिय विस्तरात्मकव दक्वमि जन आदि विस्तरात्मकव दक्वमि जन आदि विस्तरात्मकव दक्वमि जन आदि विस्तरात्मकव दक्वमि ता पोड्डकिन अपि एक विस्तरात्मकव साक्षात्कार करूं पत्रीमे लिपियक තියෙන්නේ මොනවාද කියලා යන ආදී විස්තරාත්මකව දක්වමින් සේවා යෝජකයා විසින් සේවා දායකයා විත නිකුත් කරන නිත්‍යානුකූල ලියවිල්ල අපි හඳුන්වනවා පත්වීමේ ලිපිය කියලා හරි එතකොට ටිකක් දිගට තිබ්බට එචර මම අමාරුම අදහසක් නෙමෙයි තියෙන්නේ යම් කිසි සේවකේ සේවයට පත් කර ගැනීමෙන් පසු ඔහුට හෝ ඇයට රැකියාව පිළිබඳ කටයුතු රාජකාරී වගකීම් සේවා කොන්දේසි යන ආදී විස්තරාත්මකව දක්වමින් සේවා යෝජකයා විසින් සේවා දායකයාට නිකුත් කරන නැත්නම් ලබා දෙන නිත්‍යානුකූල ලියවිල්ලක් අපි කියනවා පත්වීමේ ලිපියක් කියලා. අපි සටහන දාගමු එහෙනම් පත්වීමේ ලිපියක් කියන්නේ මොකක්ද කියලා. යම් සේවකෙක් නැත්නම් යම් කිසි සේවකෙක් සේවයට පත් කර ගැනීමෙන් පසු යම් කිසි සේවකෙක් සේවයට පත් කර ගැනීමෙන් පසු යම් කිසි සේවකෙක් සේවයට පත් කර ගැනීමෙන් පසු සේවයට පත් කර ගැනීමෙන් පසු යම් කිසි සේවකෙක් සේවයට පත් කර ගැනීමෙන් පසු සේවයට පත් කර ගැනීමෙන් පසු ඔහුට හෝ ඇයට රැකියාව පිළිබඳ කටයුතු රාජකාරී වගකීම් හා කොන්දේසි අපි කියනවා සේවා කොන්දේසි කියලා කටයුතු රාජකාරී වගකීම් හා කොන්දේසි ඔහුට හෝ ඇයට කටයුතු රාජකාරී වගකීම් හා කොන්දේසි කටයුතු රාජකාරී වගකීම් හා කොන්දේසි යන ආදිය විස්තරාත්මකව දක්වමින් යන ආදිය විස්තරාත්මකව දක්වමින් යන ආදී විස්තරාත්මකව දක්වමින් සේවා යෝජකයා විසින් සේවා දායකයාට ලබා දෙන सेवा योजक या विसिन सेवा दायक या कलाबा देना नित्यानुकूल लिया विल्ला
නිත්‍යානුකූල ලියවිල්ලක් පත්වීමේ ලිපියක් ලෙස හැඳින්වේ. නිත්‍යානුකූල ලියවිල්ලක් පත්වීමේ ලිපියක් ලෙස හැඳින්වේ. පත්වීමේ ලිපියක් ලෙස හැඳින්වේ. පත්වීමේ ලිපියක් ලෙස හැඳින්වේ. පත්වීමේ ලිපියක් ලෙස හැඳින්වේ. ඕනනම් අපිට එතනටම දාගන්න පුළුවන් මෙන්න මේ කාරණාවත්. ඕනේ නම් අපිට දාගන්න පුළුවන් මෙන්න මෙහෙම මේ කාරණාවත් රැකියා ගිවිසුම කියන්නේ මොකක්ද කියලා. රැකියා ගිවිසුම लिखित एकांगत्वे